ග්‍රහපල එක එක විදියට ජන්මීත බලපානවා. හැබැයි ග්‍රහපල වලින් බොහෝ දෙනෙක් අකමැතිම සහ බියට පත්වන අපලය තමයි සෙනසුරු අපලය කියන්නේ. සෙනසුරු අපලෙත් විවිධ කොටස් තියෙනවා. සෙනසුරු මහදශාව, අන්තය දශා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, අෂ්ටම ඒරාෂ්ටක, සඳු අෂ්ටම ඒරාෂ්ටක විදියට ඒවා හැඳින්වෙනවා. උපන් ලග්නය සෙනසුරුගේ පිහිටීම අනුවත් මේ අපල අඩු වැඩි වෙනවා. භයානක අනතුරු, දණු ලෙඩ රෝග, සීත් ඇවුල්, අගහිඟකම්, බලාපොරොත්තු බිඳ වැටීම්, පදවි තනතුරු අහිමි වීම, නින්දා අපහාස, සතුරු කරදර ආදී පීඩා සෙනසුරුගේ අපල කාලවලදී සිදු වෙනවා. ඇතැම් අය සෙනසුරු අපල කාලවලදී විදේශගත වුණාට ඒක අසාර්ථක උත්සාහයක්. ඒකෙන් අපල දෙගුණ තෙගුණ වෙන්නත් පුළුවන්. සෙනසුරුගේ අපල වලින් බේරෙන්න පුළුවන් ප්‍රතිකර්ම ඕන තරම් තියෙනවා. සමහර ප්‍රතිකර්ම බහුලවම භාවිතා වන නිසා නිතර දකින්න ලැබෙනවා. රජවරු සිටුවර වගේ පුද්ගලයෝ මේ වගේ අපල වලින් බේරෙන්න විවිධ දේ කරලා තියෙනවා. ඔවුන් ඒ වගේන් මහඟු ප්‍රතිඵලත් අත්විඳලා තියෙනවා. අද වෙනකොට සමාජයෙන් ඈත් වෙලා තියෙන්නේ එවැනි අය භාවිතා කරපු වටිනා ක්‍රමවේද. ඒකට හේතුව තමයි එදා භාවිතා කරපු ඇතැම් ගුරුකම් අද වෙනකොට භාවිතේ නැහැ. ඒවා භාවිතා කරපු බොහෝ දෙනෙක් ඒවා කිසිවෙක්ට නොදී රහසේම මිය ගිහින්. ඒවා ලියා තිබූ පුස්කොළ පොත්, රන්පත් ආදියත් සොර සතුරු උවදුර නිසා විනාශ වෙලා දැන්ට ඒවා තියෙන්නේ ඉතාමත් රහසිගත ස්ථානවල පමණයි. ඒ නිසා අපි තීරණය කළා ඒ වගේ ප්‍රසිද්ධ නොවුණු රහස් ක්‍රම කීපයක් ඔබ වෙතට අරගෙන එන්න. සෙනසුරු ගුලිය, නුගපොතු, නුගකොළ, තලුතල රැගෙන මේ සියල්ල සිහින්ම අඹරලා කුඩා සුරයකට දමන්න පුළුවන් ප්‍රමාණයට කුඩාවට ගුලියක් සාදාගත යුතුයි. ඉන්පසුව මේසයක් මත නුගකොළ අතුරලා නිල් මල් තියලා මල් ලහන සකසා ගන්න. මල් ලහන මත එම ගුලි තියලා මම කියන මන්ත්‍රය දහස් වාරයක් මතුරගෙන සෙනසුරාද දිනයක සෙනසුරු හෝරාවෙන් සුරේක බහා කරේ හෝ ඉනේ පළඳින්න. මන්ත්‍රය වෙන්න මේ විදියයි. ඕං සමග්නි රග්නිගං කරච්ඡං නස්න පතු සූර්යං ශං වාතෝ වාත් වරපා අපස් නිද්‍රං. 1060 වාරයක් මතුරා ගන්න. පසුව නූලගෙන එක ගැටයකට මන්ත්‍රය නව වාරයේ පැගින් මතුරලා ගැටේ හිර කරන්න. සෙනසුරාදා සෙනසුරු හුරාවෙන් නූල කරේ හෝ ඉනේ අතේ බඳින්න. මන්ත්‍රය මේ විදියයි. ඕං එං හ්‍රීං හ්‍රීං ගණේෂ් බරාය නමහ. ඕං කොඩං චපුනේශ්වරෝ චක්‍රජාය හර්ද නන්දනං මාර් තණ්ඩජ ජයස්තතා සෞරින් පතංගිල් ග්‍රහනායකං බ්‍රහ්මාණ්‍ය ක්‍රූර කර්මාව නීල වස් ක්‍රෝන් ජනද්‍රණින් ද්වද චෛතානි නමානි රාත රුත්ථාය යං පතේ විෂ මස්තොවි භගවාන් සුයිනස්සං ජයතේ ගාර්ගශ්ච පජපලාද්‍ර මෙහා මුනින් ශනේශ්වර කතාන් දෝෂාන් නාසයන්ති ඒෂං සමුතං කියපු ගුප්ත ක්‍රමවේදයට අදට වසර දහස් ගානකට පෙරවිසු මහා රජවරු සිටුවරු ආදීන් මහත්ඵල ලබාගත් පිළිවෙත් බව පොතපතෙහි සඳහන් වෙනවා. ඒ වගේම මෙමගින් ලැබෙන ඵල කෙසේද යන්න වර්තමානයේදී මෙවැනි දේ දන්නා අය හොඳින්ම වටහාගෙන ඉන්නවා. ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා. ඔබ තාමත් අපේ YouTube චැනලය subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේම වීඩියෝස් ඉක්මනින්ම ඔබ වෙතට ගෙනා ගැනීමට bell icon එක click කරන්න. මේ වීඩියෝව හොඳයි කියලා හිතනවා නම් like කරලා යාළුවන්ටත් බලන්න share කරන්න.